බයිබලයේ පවා කියනෝනේ දෙවියන් වහන්සේට සැලැස්මක් තිබේ කියලා. සේවකයෝ දාලා වලහැරුවන් කෝටියක් ධනෙ හම්බුම්. කෝටි කහමාරක් වීදම් කරලා හැදුවා. අදලා පන්සලට දීලා තියෙනවා. දෙන්න පුළුවන් දෙයක් දෙන්න. මුළු හිතින් දෙන්න හැබැයි. ලෝභකමින් දෙන්න එපා වැඩක් නැහැ. දෙවියන්ට කිව්වන් එක එක විදි තියෙනවා. දේවාලම ඕනේ නැහැ. ඉතින් අපේ ලංකාවේ ක්‍රමයක් නැහැ නේ දෙමක් ගන්න යනකොට. භූත කච්චේරියකට ගිහිල්ලා කොයි භූතයට ඇරයිද කියලා බලන්න බෑනේ. Taman ශක්තිමත් නම් gederin එකෙකුට පහර දෙනවා. භාර්යාවට දරුවන් දැන් මේ විශ්ව ප්‍රාණී ආයතනයේ භූතයෝ ගෙන්නලා එයා ඇයි භූතෙක් උනේ කියලා විමසලා බලනවා. අනුන්ගේ දියුණුවට ඊර්ෂාවෙන් හිටපු කට්ටිය. තාම මේ භූතය වෙලාදී. කිව්වා කොහෙවත් ඉපදුනේ නැහැ ඔය gederin ඉපිදලා ඉති. මේ කවු? ඔය gederin ඉන්න බලු පැටියා කිව්වා. දඩ වැඩස් ගාලා රත්තරන් කාසිවගේ රුපියල් පහේ අර හැඩ කාසි වැටුණා. සමහරට මේ මිනිස්ස වෙස්යෙන් එන්නේ අර උඩ නොපෙනෙන ලෝකේ කට්ටිය. රෑට ස්තෝප්පු කාමරේ කවුරුවත් නිදාගන්නේ නැහැ. ඌ ඇඳෙන් බිමට දානවා. ඒක කරන්න නම් අර අර්ධ දේව කෙනෙකුට විතරයි පුළුවන්. එයාට ඕන භූතයෙක් යටයි. ඒ අය පුරපක්ෂරි දෙයියෝ. අවපක්ෂරි යක්ෂ. ඒ පාර ගිහුවා මට සමාන එකම රූපයක් තියෙනවායි නුවර කවුතුකග. අහවල් අංකදරන කාමරයට ගිහින් බලන්නේ. මම ගිහින් බැලුවා. මගේ දරුවා කියලා කරටත් අත දාලා. එහෙමනම් දුක අපට දේවල් උගන්වනවා. තමන්ගේ ශරීරයේ බලපාන භූතයා කවුද කියලා දසතර මහත්තයා කියලා කියන්න බෑ. භූතයන් සම්බන්ධ වැඩ කරන්න බලපත්‍රයක් අවශ්‍යයි. වරම කියන්නේ වීසා. දැන් අර කාන්තාවක් නම් ඉතින් මෙතන සෙනඟාස්සේ නට වුණා. එතකොට අපේ මේ ආයතනයේ ගුරු හැටියට සැලගෙන ආචාර්ය කසුන්නාගොඩ විතාන කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. මං කලින් ආත්මෙක එක හාමුහත්තෙක් ඉඳන් හිමි. හාමුහත්තුරුන්ගේ කැරට්ටු හොඳ නැහැ. මං ගත්ත බොහෝ ඉඳන් වල කරදර බැලුවාන් ඒ ඉඩම භූතයා මේ කරදර කරා. මේ ගෑණි මලයක්ෂණියක් වෙලා හේතුව දරුව සැලකුවේ නැති. ඒ ආසාව සමග නම් මිය ගියේ දැනුත් ඒ ආසාව තියෙනවා. പ്രേත කියන අය ගත්තොත් බලපෑම ටිකක් අඩුයි. නමුත් ඒගොල්ලොත් භූතාත්. මෙම සති ගාන ඇතුළත අපිත් එක්ක මේ සති මුළු සති ගාන ඇතුළත ඔබ ප්‍රේක්ෂක ජනතාව ඔබ නේ ඔබත් සහ අපේ සම්පත්දායකත්ව ලබා දෙන හිටු මහාචාර්ය ඩී.එස්. රණවක මහතාත් අපිත් එක්ක සම්බන්ධ වුණා. අදත් එතුමාගේ වටිනා කාලය කැප කරමින් අපිත් එක්ක සම්බන්ධලා සිටිනවා. අයිබෝන් මහාචාර්යතුමනි. අයිබෝන්. මහාචාර්යතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් එක්ක අදත් සම්බන්ධ වුණාට. ඇත්තටම අපිට පහුගිය වැඩසටහන් පිළ නරඹලා ප්‍රේක්ෂකයෝ ගොඩ දෙනෙක් අපේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා ගොඩක්. අපි අදත් එමෙනි ප්‍රශ්නකින් අපි වැඩසටහන පටන් ගන්න කියලා මම යෝජනා කරනවා. ඔව්. එම එක ප්‍රශ්නයක් මහාචාර්යතුමනි අපිට ඉදිරිපත් කරලා තිබ්බේ අචල ප්‍රසංගි කියන මැනවිය. එම මැනවියගේ ප්‍රශ්නය වුණේ ඇයි අපි නොපෙනෙන ලෝකය ගැන දැනගත් යුත්තේ? ඇයි අපි අධිමනෝවිද්‍යාව ගැන යම් කිසි අදහසක් අපිට තිබිය යුත්තේ? අපි අධ්‍යයනය කළ යුත්තේ ඇයි කියලා. ඒකෙන් ඇති ප්‍රයෝජන මොනවාද? ඔව්. ඔව්. හොඳයි. එතකොටෙන් අධිමනෝවිද්‍යාව නැත්නම් නොපෙනෙන ලෝකය ගැන ඇසිය යුතු ප්‍රශ්නයක්. මොකද සාමාන්‍යයෙන් මිනිස්සු කෙලින්ම ප්‍රයෝජනයක් තියෙන දේවල් ගැනනේ හොයන්නේ. ඉතින් අධිමනෝ විද්‍යාව නැත්තම් නොපෙනෙන ලෝකේ අපිට සම්බන්ධයක් නැහැ කියලා මිනිසුන්ට හිතෙනවා. හැබැයි නොපෙනෙන ලෝකය කෙලින්ම සම්බන්ධයි කියලා අපි මේකෙදි කියනවා. ඒක අධිමනෝ විද්‍යාව මූල ධර්මයක් මගේ පුජ්ජලික අදහස නෙමෙයි. ඔබ කල්පනා නොකලට ඔය නොපෙනෙන ලෝකය ඔබේම කොටහක්. අපි ගනිමු මෙහෙම ඔබගේ ඥාතියෙක් මිය ගියා ඔබේ දේපළ පිළිබඳ ආසාවෙන්. එතකොට එයා ඒ ආසාව සමග නම් මිය ගියේ දැනුත් ඒ ආසාව තියෙනවා. හැබැයි දැන් ඔබට පේන්නේ නැහැ මොකද එයා භූමදාර කළා ඒ සුසානයේ තියෙනවා. ඔබ හිතන්නේ එයා ඉවරයි කියලා නෑ. එයා වෙනත් තලයක ඒ තලය භූතාත්මයක් වෙන්න පුළුවන්. പ്രേතාත්මයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මනුස්ස ශරීරයක් හැටියට වෙන්න පුළුවන්. මේ ආසාව එයාගව තියෙනවා. ඒතර මේකට බලපෑම් කරනවා. එයා යහපත්තර යහපත් කියන්න බෑ. මෙහෙම බලපෑම් කරන හැමෝම අයහපත්. නමුත් යක්ෂ කියන ගත්තට ගත්තොත් බලපෑම වැඩි. പ്രേත කියන අය ගත්තොත් බලපෑම් ටිකක් අඩුයි. නමුත් ඒගොල්ලොත් භූතාත්ම. දැන් ඔය ගෙවල പ്രേතයෝ මල යක්ෂයෝ වගේ ගමේ වචන දිනනවා. ඒ මේගොල්ලන්ට දීපු වචන. එතකොට මේ අය ඔබ මෙතන හොඳින් ඉන්නවට ඉතින් අකමැති. ඒ නිසා ඔබට කරදර වුණා. හැබැයි සමහරට නොපෙනෙන ලෝකෙ නඳුන අය කරදරේ දිහා බලන්නේ කො මේක විස බීජයක්. එක්කෝ දැන් තියෙන ලෙඩක් කියලා එයා ඒකට එයාගේ අර්ථකථනයක් දෙනවා උත්තරයක් දෙනවා. ඊතල බෙහෙත් ගන්න යනවා ප්‍රතිකාර ගන්නවා. ලෙඩේ සුව වෙන්නේ. හැබැයි එයාට පේන්නේ ඒ මොකද වෙන සාධකයක් තියෙනවාද කියලා හිතන්නේ හුඟක් දුක් විඳලා. එහෙමනම් දුක අපට දේවල් උගන්වනවා. හුඟක් දුක් විඳලා අපි හිතනවා මොකද මේ ලෙඩේට දොස්තර වාද්‍යයගෙනුත් වැඩක් නැහැ.
මෙතන කිසි යහපතක් නැහැ එන්නේ න කරදරයි. ජීවිතය දුක්ඛදායකකම වැඩි වෙනවා. අන්න එතකොට එයා කල්පනා කරනවා වෙන මොකක්වත් තියෙනවද කියලා. දැන් ඕක හොයා බලන්න වෙනවා. ඉතින් ඒකට අර බෙහෙත් ජන දොස්තර මහත්තයාට උත්තරයක් දෙන්න බෑ. තමන්ගේ ශරීරයේ බලපාන භූතයා කවුද කියලා දොස්තර මහත්තයාට කියලා කියන්න බෑ. අදිමනෝ විද්‍යා දැනීම තියෙනවා නම් අපට එහෙම තැනක් හොයාගත හැකියි. ඇයි ඒ වෙනම තැනක්? භූතයන් සම්බන්ධ වැඩ කරන්න බලපත්‍රයක් අවශ්‍යයි. දැන් ඔබට වෙන රටකට යන්න වීසා එපයි. ඒ වගේ තමයි භූතයෙක්ව ගනුදෙනු කරන්න ඔබට බලපත්‍රයක් අවසරයක්. ඒකට කියනවා වරම කියලා. වරමක් තියෙන කෙනෙක් ගාවට යන්න ඕන. වරම කියන්නේ වීසා අවසරය. කවුද ඒ අය? ඉස්සර නම් ගමේ ඇදුරා. ගුරුණාන්ති. ඉතින් එයා යන් යන් ක්‍රමයෝදලා හැම කෙනෙක් ඉන්නවද කියලා හොයා ගන්නවා. ඉතින් දෙහි කපල බලනවා එක එක ඒවා ගන්නවා. කළා එයා කියනවා ඔව් මේ ඉන්නවා. මං එයාව අල්ලලා බඳිනවා. ඉතින් මේක විශාල වියදම් වැඩක් ලොකු තොවිලයක් සැරසිලි හදලා දැන් අර භූතයා ගෙන්නනවා අර ශරීරෙට කිදර කෙනෙක්. එතකොට නටන්න ගන්නවා මාර්සෙනඟ මහ දැන් සම් බලන්න ඔය වැඩසටහන් ඔය YouTube එකෙත් යනවා. අපේ විශ්ව ප්‍රාණී එකේ තියෙනවා. දැන් අර කාන්තාවක් නම් ඉතින් මෙතන සෙනඟාස්සේ නට වුණා. ඉතින් එයාට අපහාසයක්. එයා එලිදරව් වෙනවා. කොහොම කළා කළා තමයි භූතයාගෙන් ප්‍රශ්න අහන්නේ. ඒ අහලා තමයි පොරොන්දුවක් ගන්න එයා යනවද? යනකොට මොනවද උඹට ඕනේ? දැන් ඉතින් දැන් ඒ ඉල්ලපුවා දෙන්න ඕනේ. එහෙම කළා කියනවා හා ඒක දෙන්නම්. මං උඹව නවත්තනවා අහවල් ගහේ. එහෙම යනවද? එතන තත්වයක් කරන් තමයි අයින් කරන්නේ. ඒ පාර ඇදුරා චරජනේ නුඹ ආයේ આવොත් මං බඳිනවා උඹව. වැඳලා මූදේ දානවා. ඇදුරාට පුළුවන්. හැබැයි මේක දීර්ඝ ක්‍රියාවලියක්. වියදම් අධිකයි. ඉලි වෙනකම් මේ යුද්ධේ කරන්න ඕන. ගාස්තු අධිකයි. නමුත් අද අපේ මේ විශ්ව ප්‍රාණී ආයතනේ වගේ ආයතන තියෙනවා. මේක ශාස්ත්‍රීය විදිහකට ගන්නවා සද්ද කරන්නේත් නැහැ. ඕම එලිදරව් කරන්නේත් නැහැ. එතකොට අපේ මේ ආයතනේ ගුරු හැටියට සැලගෙන ආචාර්ය කසුන්නාගොඩ විතාන කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. එයා ශක්තිය උපදවන් තියෙන්නේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් නෙවෙයි අධ්‍යාත්මික ක්‍රම වලින්. ඒවට කියනවා භාවනා ක්‍රම කියලා. සහ එයාට දන්නර පෙරපින් කතාව ඕන. නැත්තම් භූතය සලකන්නේ නැහැ. පෙරපුණ පිනක් තියෙන්න ඕන භූතය මෙල්ල කරන්නේ. දැන් මම පිළිබඳව කියවපු කියවීම් ක්‍රම වල ශේෂයෙන්ම නාඩි වාක්‍යයේදී සහ සමහර අර්ධ දේවවරු අපි වස්ස කතා කරා. අර්ධ දේව කියන්නේ පුරපක්ෂයට දෙයියෝ. අවපක්ෂයට යක්ෂ. එහෙම මට හිතවත් කීප දෙනෙක් ඉන්නෝ. ඒ අය කිව්වා තමන්ට කිට්ටු වෙන්නේ නැහැ. පෙරපින් වැඩි. මං කලින් ආත්මෙක එක හාමුහත්තෙක් ඉඳන් හිමි. හාමුහත්තුරුංග කැරට්ටු හොඳ නැහැ. වැරදි කළා තියෙයි. හැබැයි පින් කළා තියෙයි. පස්සේ කාලේ වැරදි තේරුම් අරන් ජීවිතේ භාවනාවල අධ්‍යාත්මික වැඩවල ඒ ජීවිතවල යෙදිලා හිටියයි. ඒ නිසා ඔය භූතයෝ කිට්ටු වෙන්නේ නැති. දැන් බලයක් තියෙනවා. මොකද ඒ බලය? පෙරපින්. එයා මට කිව්වා තමන්ට කරදර කරන්නේ නැහැ. හැබැයි ඉතින් ගෙදර අනිත් මිනිස්සුන්ට කරදර කරනු. මං ගත්ත බොහෝ ඉඩම් වල කරදර බැලුවාන් ඒ ඉඩම භූතයා මේ කරදර කරා. මගේ එක වතු යායක් තිබුණා වේ දකුණු බලාතේ අක්කර 25ක මේකේ දෙමළ මිනිස්සු හැමදාම කෝලහල කරගන්නවා. එහෙ පොලිසියේ නිලධාරියා මට කිව්වා සර් බුංගේ හරි වදේ. හැමදාම කෝලහලේ. මම බැලුවා මේකේ මොකක්ද තියෙන්නේ කියලා. ඔය අර්ධ දේව කෙනෙකුට ගිහින් කිව්වා. කිව්වන් ගුවා තමන්ට හතුරෙක් නෙමෙයි දරුවා මේ මේ ස්ථානේ මේ ඉඩම අයිති අක්කර 100ක් ඉඩම මේ ගෑණි මලයක්ෂණියක් වෙලා හේතුව දරුව සැලකුවේ නැති ප්‍රාර්ථනා කළයි මං මේවා විනාශ කරනවා කියලා. දැන් මෙයා කැමති නැහැ ගුවා වත්තේ ලිබෑහැලි වෙලා මතන ජරා වාස විනවන්න මේ ගෑණි කැමති නැහැ. මට මේක සුද්ධ කරන්න පුළුවන් දුව අර්ධ දේව කෙනෙකුට ඕන භූතෙක් මට්ට කොලයි. එයා පිං බලේ මේ අර්ධ දේවවලු කරින් සෙන්පතිවලු රජුව මට ඉතිහාසෙ කිව්වා තමන් ගැන අපේ සම්බන්ධෙත් කිව්වා ආත්ම ගණනක් අපි රජුරුවන්ගේ සේවය කොලාගේ එදත් කළා තියෙන්නේ මම මාර්ගෝපදේශේ මෙහෙන් මෙහෙන් යන්න කියලා සේනාවට මග පෙන්නුවයි එයා මට ඉතිහාසෙ කිව්වා ඒ නිසා එයා බොහොම මංගියන් සලකලා එතන මට කිව්වා දැන් මේක සුද්ධ කළ හැකිය හැබැයි ඉතින් දැන් ඉතුරු අක්කර 75 කැලේනේ කෑල්ලක් සුද්ධ කරන්න බැරිය සුද්ධ කරනවා නම් මේ අක්කර 100 සුද්ධ කරලා දෙන්නම් හැබැයි වියදම් අධිකේ ඉතින් මොකටද ඇහුවා ඔය මහ කැලය සුද්ධ කරන්න මං ඔය නම් මොකද කරන්න ඕන කරන්න ඕක මිල කරන එකේ මිල කරනවා කියන්නේ විකුණන්නේ. ඔහම ඒවා විකුණන්න කියත් බෑ. මං කුවා විකුණන්නත් බැලුවයි හරි ගියනේ. ඒක මං කරන්නම්. පත්‍රය දාන්න කිව්වා.
පත්‍රය දැම්මා. පත්‍රය දාලා එන මිනිස්සු අත්තට යනවා ආයෙ නැහැ. මං ගිහින් කෝ වමු එන්නේ නැහැ නේ කියලා. කොහෙද එන්නේ? අර නැවතිලා හිටිය ගෙදර දැඩි මහත්තයා කියලා මිනිහෙක් ගෙදර ඉඳන් තමයි අත්ත බැලුවේ. අර උ ඩැනියා කියනවායි ඔය වත්ත ගන්න එපායි. ඔක අවුල් සහගතේ කියලා. ආ දැන් බාධා කර අර භූතයෝමයි. ඒක නිසා ඊළඟ දවසේ ඒ ගෙදරට ගෙන්නන්න එපා කිව්වා. අනිද්දා මිනිහෙක් කෙනා කිව්වා මගදී හම්බ වෙන්න කිව්වා. මිනිහාගේ හැඩරුව කිව්වා. හිටියා එයා ආවා. මං කෙලිම වත්තට එක්ක ගියා එයා ගත්තා. එතකොට මේ දේවාලයට කිසියම් කොටසක් දෙන්න දිනා ඒක මං ගිහිල්ලා දුන්නා. ඒ කපු මහත්තයාගේ ජීවත් වීමට. දැන් එතකොට අපිට මේ බාධකය තේරෙන්න ටිකක් දුක් විඳලා තමයි අපි කල්පනා කරන්නේ. මොකද මේ කරදරේ? පොලිසිය ඇච්චේන සර් මුන් හැමදාම මෙතන ගහගන්නවා. නැමේ මිනිස්සු එක්ක කරන්න වෙනවා. ඒ පාර තමයි මම බැලුවේ මොකද්ද හේතුව? ආ හේතුවක් තියෙනවා. අරයා කැමති නැහැ. ආ දැන් එයා එක්ක මේක ඩීල් කරන්න වෙනවා. ඒක කරන්න නම් අර අර්ධ දේව කෙනෙකුට විතරයි පුළුවන්. එයාට ඕන භූතයෙක් යටයි. ඒ අය පුරපක්ෂරි දෙයියෝ. අවපක්ෂරි යක්ෂ. ඔය කොඩි වින කපන්නේ අරව මේවා කරන්නේ අවපක්ෂරි. පුරපක්ෂරි කරන්නේ. ඉතින් මට හුඟක් උදව් කළා මම දවසක් කිව්වා මට මේ හිතාගන්න බැරිය තමුන්නාංශගේ හැටි. ඒ පාර කිව්වා මට සමාන එකම රූපයක් තියෙනවායි නුවර කවුතුකගා. අහවල් අංකදරන කාමරයට ගිහින් බලන්නේ මම ගිහින් බැලුවා. ඒකට හිනාවෙලා කිව්වා මගේ බූණ නම් ටිකක් අවලක්ෂණි. යක්ෂ බූණක් තියෙනවා. හැබැයි හදවතින් ඉතා උසස් මිනිස්සෙක්. මට හරි ආදරයක් ඇති වෙනවා. එයත් ගියන් හරි ආදරේ. මගේ දරුවා කියලා කරටත් අත දාගන්න. අර පරණ සම්බන්ධ. මම දැන් එයා ඉන්න ඕනෙකකට. තවත් ඉඩම් වගේක් තියුණා මට හිතුණා දැන් ඔබ පාලනේ කරදරයි. විකුණන්න බැලුවා විකිනෙන්නේ. එයාට ගිහින් කිව්වා. එයා කිව්වා දන්නේ නැද්ද ඔය පරම්පරා ඉඩන්නේ. ඔය පේන්නේ නැති අයිතිකාරය කොච්චර ඉන්නවද? මේ පණිවිඩයක් අරින්න විකුණනවායි කියලා මම ඒක කරන්නම් කිව්වා. සුමානයක් ගියනේ කෙනෙක් ඇවිල්ලා එවලේ කොම සල්ලි දීලා ගත්තා. දැන් අරයට පුළුවන් අයිතිකාරය හොයලා එවන්න. මම ඔය විස්තර කළේ දේපල ලෙඩ දුක් කරදර සම්බන්ධයෙන් නොපෙනෙන ලෝකේ උදව් නැතුව බේරගන්න බෑ. එහෙනම් දෙගොල්ලයි ඉන්නේ. එක්කෙනෙක් ඔන්නවම අර්ධ දේව කෙනෙක් හම්බෙන්නු. නැත්තම් අපේ ආචාර කසුන් නාගඩෝ විතාන වගේ මේ අයක ගනුදෙනු කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් එක්කෙනෙක් මේ විශ්ව ප්‍රාණී ආයතනෙන් හොයාගන්න ඕන. මේ දෙගොල්ලටම පුළුවන් ඒවා පාලනය කරන්න. එහෙම නැතුව අපිට පාලනය කරන්න බෑ. පෙරතින් තිබුණොත් ඇටැක් එක අඩුයි. හැබැයි අපිට ඉන්න දෙන්නේ නැහැ යා. අපේ දේපාල හානි කරනවා, වතු පිටි බාධා කරනවා, ඒ වය අර්බුද ඇති වෙනවා. අපිට හිත නිදහසේ ඉන්න නැහැ. ඒ නිසා නොපෙනෙන ලෝකය අපේ හිතේ සහනෙට අවශ්‍ය දෙයක්. මං කියවා යහපත් ජීවිතේ එකක්. යහපත් මිනිස්සෙක් කරිට අන්‍යයන්ට උදව් කරමින් ඒවට කියනවා දාන සීල භාවනා කියලා බුද්ධාගමේ කියනවා. දාන කියන්නේ උදව් කරන්න කට්ටියට කන්න බොන්න දෙන්න. වස්ත්‍ර දෙන්න පුළුවන් නම් දෙන්න. මං ජීවිත කාලේ මේ එහෙම දැනගෙන නෙවෙයි තරුණ කාලේ ඉඳලාම ඕවා කළා. ඒක එහෙම මගේ ආසාවක් තිබුණා. ඒක අර පෙර ආත්ම හිමිකම්. විශාල වශයෙන් වට වීදම් කළ දෙයි. මං දේවාල පරිස්සයක් හැදුවා මට විශ්වවිද්‍යාලයෙන් හම්බුණු ඔක්කොම සල්ලි වීදම් කළා. කෝටි කහමාරක් වීදම් කළා හැදුවා. අදලා පන්සලට දීලා තියෙනවා. ඉතින් දැන් මහජනයා අප කැප වෙනවා, බාරහාර වෙනවා, ඔක්කොම දේව රූප අපි හැදෙව්වා. ඒක මං පන්සල් දුව මං ආදායමක් ගන්න නැහැ. ඒක මං ආසාවෙන් මොකක්වත් බලන්නේ නෙවෙයි. හොඳයි ඒ නිසා මේ පිනට ආසාව කියන එක ඇසට් එකක්. අගහිග නැහැ. ඕන ප්‍රශ්නයකට අරකාන්නේ මෙදිහත් වෙලා උදව් කරනවා. නිදසුනක් වශයෙන් මෙතන ගෙපල ඇදලා පන්සලේ එතන ඒ හඳුරු මගේ ඉගෙනගත්ත හඳුරු කෙනෙක්. එහේ අධ්‍යාපන අධ්‍යක්ෂ. එතන පොඩි ආරාමයක උන්වහන්සේ ඉන්නේ. මම කිව්වා මේ ගෙපල බුල්ඩෝසරයක් දාලා කැපුවා. ආමුදුර කිව්වා සර් අපි මුල්ගල් තියන්න විශ්වවිද්‍යාලයේ වෛශ්‍යාංශවලට ගියමු. මේ සබරගම විශ්වවිද්‍යාලයට යාවද. මං කිව්වා ඊට හොඳයි ආමුදුර මේ මුල්ගල් තියමු කිව්වා. තියලා ඒ නැකතට ඉතින් අපි දෙන්න මුල්ගල් තියෙනවා. දඩ බඩස් ගාලා රත්තරන් කාසි වගේ රුපියල් 5 අර හැඩ කාසි වැටුණා. මම හිතුවා ආමුදුර දැම්මා කියලා. ආමුදුර හිතලා දිනවා මං මගේ සාක්කුවෙන් වැටුණා කියලා. වැඩ ඉවරලා මං කිව්වා මේ වහන්සේ හොඳ නේ ඉතින් කාසි අඩුවක් වෙන්නේ නැති අපෙන් ඒකනේ එක වැටුනේ. ඉතින් හඳුර කියන මං දැම්මේ නෑ නේ සර්. සර් කිසා අක්කෝන් වැටුවයි කියලා මං හිතුවයි. ආ ඕවට දාන්න ඕන කාසි. දාන්න ඕන කාණ්ඩේ දැම්මා. වැඩේ ඉතා සාර්ථකව කෙරුණා. ඊළඟට මේ ගොඩනැගිල්ල ඔය සබරගමු පළාතේ හරි තද හුලන් තියෙනවා. විශේෂයෙන් ඔය මේ බෙලි හුල් ඔය. හුලන් කපොල්ලක් ඒ. යකඩ උණු කොල්ල තින්නෙත් එතන. එතකොට ඒ දේවාලේ මෙහෙම උස උඩ වහලා තියෙනවා. මුදුන් වහල මේකට බාස්ලා නගින්න ඉන්න බෑ එතන හුලඟට. මං කිව්වා අපේ වාරකාරයාට පෝමන්ට ගාමිණී ඉතින් මේකට මොකද්ද කරන්නේ කියලා.
ඒක තමයි සර් කියලා මිනිහා කිව්වා. මං ගෙදරාවන් එයා ෆෝන් කරලා කිව්වා සර් මිනිස්සු දෙන්නේ කියලා ඇහුවයි. මහත්තයා මොකද අර වහලා ඉවර කරන්නේ නැති. ඉතින් මං කිව්වයි කරන්න බාස්ලා නගින්නේ නැති කියලා. එයා පො මිනිස්සු දෙන්නයි කෝ අපි එක හදන්නම් කියලා සර් එවලේ මේ මිනිස්සු දෙන්න මේ සරම ගහපඩ ගහගෙන සිමෙන්ති අනන්න ගඩොල් මේ මේ උළුහව මේ මොනවද වහල් උළු උඩට දෙන්න කියලා ගියා කිව්වා. රෑ වෙනකොට හදුවක් කො ඉතින් දැන් අපේ මිනිහා පුදුම වෙලා බලන් ඉන්නවා. ඒ පාර අහලා තියෙනවා කීයක් ඕනද? දේවාලෙදී සර් සල්ලි පයි කිව්වට. ආ කරන්න බැරි වෙඩේ කරන දූතයෝ එනවා. සමහරට මේ මිනිස් වෙස්යෙන් එන්නේ අර උඩ නොපෙනෙන ලෝකේ කට්ටි. එයා එන්නේ මිනිස්යෝ විදියට තමයි. ඒගොල්ලෝ අංග විස්තර අහුවන් කියලා දිනවා මේ අපි මේ වැඩ කොහොම හෝ ආවේ. ඒ වුණාට මේකට එපයි දේවාලයක් නේ. ආ දැන් එතකොට අපේ මේ අඩුව නොපෙනෙන ලෝකේ ආයත පේනවා. මේක ඉවර කරගන්න බැරුවයි මෙයාලා ඉන්නේ. සල්ලි නැතුව නෙමෙයි. ආ මිනිහෙක් ඉවර. තමන් ලෙඩ වෙලා ඉන්නෝ දොස්තරලා හරි නෑ. නොපෙනෙන ලෝකේ එක්ක ගනුදෙනු වලොත් හරි ලෙවෙදා ගාවට අපි වරිනු. ඒ නිසා මෙහෙම මේ නොපෙනෙන ලෝකේ අපි එතනදා ජීවිතේ එක්ක බොහොම සම්බන්ධයි. හැබැයි මිනිසු ටිකක් දුක් විඳිනකන් ඔව හොයන්නේ නෑ. මොකද පේන්නේ නෑනේ. දැන් සමහර ගෙවල් තියෙනවා සල්ලි වලට අරන්. ඒකේ ඉන්න බෑ. මට මතකයි මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ගව ගංගොඩවිල ගයක් අරන් තිබුණා. රැට ස්තෝප්පු කාමරේ කවුරුවත් නිදාගන්නේ නෑ. ඌ ඇඳෙන් බිමට දාලා. ඉතින් අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් ඇවිල්ලා මොන භූතයෝද කියලා ගිහිල්ලා ඔය ඔගේ නිදාගස. රැට මිනිහාගේ ඉඳිරි ගානෝ නැගේ මහව මොකද බලන්න කොසර් බිමට දානවනි. අරක ඉඳ දෙන්නේ. දැන් මෙහෙම දීපාල වලට අරක් ගත්ත ගාන්නේ වෙන අය ඇවිල්ලා ඉන්නවට කැමති නෑ. ඌට මොකක් හරි ලෙඩක් දානවා. තව එක්කෙනෙක් හිටියා මිනිහා mantri රත්නපුරේ මේ ළඟ දිමලා දෙයයි කියලා අපි කියන්නේ. මේ දවසක් කොතන ඇවිල්ලා නිදාගත්තා. ඇහුව නැහැ කිව්වට ඕක ඉන්න බෑ කි. රෑ ඇඳත් ඇඳන් ගෙටෙනවා. මොකෝ? මේ මීහරක් වගේ කිනෝනේ. මීහරකට නිදිය නැහැ කවරේ ඇතුළට. හොඳයි මෙන්න මෙහෙම බාධක මෙයාට පැනෙව්වේ. හොඳයි ඒ නිසා නොපෙනෙන ලෝකය ගැන ගණන් නොගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපේ දුක් කරදර වෙනි. අපිට නිදාදේ ඉන්න නැහැ. අපේ දේපල හානි වෙනවා, සල්ලි වේදන් වෙනවා. ලැබෙන්න තියෙන දේ ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරයක් නම් ඒක බංකොලොත් කොච්චර හම්බ කරත් ව්‍යාපාරේ දියුණු වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම මෙයා අපිට ඉන්න දෙන්නේ නැහැ. ඒ නිසා නොපෙනෙන ලෝකේ දන්නේ කෙනා ඉස්සෙල්ලම ওই ටික හොයලා බලන ඉඩමක් ගන්නකොට මේ ඉඩම හොඳද? පුළුවන්. හතර කොනේ පස් ටිකක් අරන් අර්ධ දේව කෙනෙක් ගාවට ගියොත් එයා පස් ටික බැලලා ගිනවා. අඩුවක් තියෙනවා මං හදලා දෙන්නම් කිව්වා. එක්කගෙන ඕක ගන්න එපා. මේක සුද්ධ කරන උව වියදම් යන. නිසුණක් වශයෙන් කොළඹ මං ගත්ත ඉඩම එක අර්ධ ඒ කියපු අර්ධ දේව ගාවට ගියේ කරදර නිසා. ඒ කාලේ අපිට ගුරු වශයෙන් හිටියේ හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක්. එයා අධ්‍යාත්මික වශයෙන් බොහොම උසස්. එයා පාඨමාලාවකට හමුදාවේ ආයවන්න හිතාගෙන අපේ ඔෆිස් එකට ආවා. ඔෆිස් එක තිබුණේ තොර ගෙදර. එයා ඇවිල්ලා මෙහෙම උඩ බිම බලනවා. මම ඒ මොකද ගියේ? මම පස්සේ ගියන්නම් කිව්වා. පස්සේ එයා එතකොට ජෙනරල් හැටියට කොළඹ බාරව හිටියේ. ඒ ඔෆිස් එකට ගියන් කිව්වා ඔය ස්ථානේ හොඳ නැහැ කිව්වා. ඔක සුද්ධ කරන්න වෙනවා. ඒ පාර මේ කාලේ මේ LTT යුද්ධේ මට උදව් දුන්නා ආයුධ සන්නද්ධ එක්ක කුරුණෑගල අර්ධ දේව කෙනෙක්ගේ දේවාලයට යන්න. ගියාන් ඒ අර්ධ දේවක ඔළුවේ අත තියා හප්පේ මෙච්චර කල් හිටිය එකත් පුදුමයි. මේක භූත කච්චේරියක් කිව්වා. තමන්ගේ නෙමෙයි ඔය පෘතුගීසි කාලේ විතර. මේකේ ඉන්නේ අයෝ නිදාන හාරලා විකුණපු අය කිව්වා. මේ ඔය ඉඩෙමෙත් තියා කිව්වා. හොයන්න බෑ කිව්වා දැන්. මේ ටික අයින් කරන්න ඕන කිව්වා. වාර 8කදී 16 දෙනෙක් මේ භූතාත්ම අල්ලලා බෝතලයකට දැම්ම. දාලා කොන්ක්‍රීට් දැම්ම. දාලා මට කිව්වා මහා මූදේ බෝට්ටුවකින් ගිහිල්ලා දාන්න කියලා. සාමාන්‍යයෙන් කල් දෙනේ අවුරුදු 20යි. මං කිව්වා මේ දරුවෙකුට හරි ඉන්න මේක 100කින් ආපහු එනවා ඒගොල්ලෝ. මොකද ඒවා ජීවත් වෙන ආත්ම. එයාට අයිතියක් තියෙනවා එතන. අපිට කරදර ගන්න නිසා දෙයියන්න පුළුවන් පොඩි කාලයක් වෙන තැනක හිරේ. දැන් මහජනයාට කරදර ගන්නකොට නේ අල්ලලා හිරේ දාන්නේ. අධිකරණේ ආ මේගොල්ලන්ට පුළුවන් අයින් කොල්ලලා දාන්න. හැබැයි නැති කරන්න බෑ. භූවිය යාවි. ඉතින් අපේ ලංකාවේ ක්‍රමයක් නෑනේ දෙමක් ගන්න යනකොට භූත කච්චේරියකට ගිහිල්ලා කොයි භූතයට අයිතිද කියලා බලන්න බෑනේ. අපි ඉඩම් කච්චේරිය වන්නේ ඔප්පුව වළංගුද. හරි අයිතිකාරයා ගෙන්ද ගන්නේ ඕවනේ. ආ හැබැයි හරි අයිතිකාරයෝ ඉන්න බලාගෙන. ආ වරෙන් කොහෙන්ද දෙන්න වැඩක් කියේ. මට එහෙම දේපල හරියට හම්බෙලා තියෙනවා. රත්මලානේ ගියක් තිබුණා කරදරයි. අයින් කරන්නත් බෑ. විකුණලා දෙන්න. ඒ නිසා අපේ ජීවිතයේදී දේපල වර්ධනය කරනකොට වෘත්තියක් කරනකොට විශේෂයෙන් වෙළඳාම. වෙළඳාම කරන්න බෑයි භූමිය භූතයකට අයිති නම් බිස්නස් පාඩු. බංකොලොත් වෙලා නවතින්න.
හෙන්සා ඔබ කරන කොයි වෘත්තියේදී වුණත් මේවා හොයා බැලුවොත් බාධක දුරු කරගතේ. නැත්තම් ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් ඔය ඕන භූතයේ හිටපුවා අපිට මොකද පුළුවන්. දුක් කරදර වැඩි. ඔළුව උස්සන්න දෙන්නේ නැහැ. තමන් ශක්තිමත් නම් ගෙදරින් එකෙකුට පහර දෙනවා. භාර්යාවට දරුවන් කොච්චර ඉන්නවද මිනිස්සු තමන්ගේ දරුවට අසාධ්‍ය ලෙඩ දින ඉස්පිරිතාලේ අවුරුදු ගණන්. වෛද්‍යවරුන්ත් හරි උත්තරයක් දෙන්නේ නැහැ. හොඳයි. මෙන්න මෙහෙම නොපෙනෙන ලෝකේ එක ප්‍රයෝජනයක් තමයි ජීවිතේ කරදර අඩු කරගන්න පුළුවන්. දෙවැනි එක තමයි ලෝකයේ පිළිබඳ අපේ දැනීම දියුණු කරගත්තාම අපිට අධ්‍යාත්මික ජීවිතයක් ඇති කරගත හැකියි. ඇයි මේගොල්ලෝ භූතාත්මෙට ගියේ? දැන් මේ විශ්ව ප්‍රාණී ආයතනයේ භූතයෝ ගෙන්නලා එයා ඇයි භූතෙක් උනේ කියලා විමසලා බලනවා. ඒ සම්බන්ධ පළ කරපු ග්‍රන්ථ තියෙනවා මේ ආයතනයේ. මේකෙ පෙන්නයි පස්. බැලුවා වෛරෙන් හිටපු අය. ද්වේෂ සාගතව හිටපු අය. අනුන්ගේ දියුණුවට ඊර්ෂාවෙන් හිටපු කට්ටිය. තමයි මේ භූතය වෙලාදී. ඒ නිසානේ බුදුන් වහන්සේ කියේ මේ චේතනාහම් වික්ඛවේ. කම්මං වදාමි කියලා. චේතනාවයි කර්මය. එහෙනම් අපි චේතෝ විමුක්තිය ඇති කරගන්න ඕන. අනුන්ට වෛර නොකර අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා නොකර කාරුණිකව ජීවත් වුණොත් බේරෙත හැකි. නේද අපිත් ඔය වලේ වැටෙන. මේ ග්‍රජස් කිනේව විරියගෙන යන කහට කියන්නේ. කෙක් කෙනා අල්ලපු ගෙදර මිනිහා ගැන කහට. සමහර නෑයෝ ගැන කහට. මලාම කහට අරන් යනවා. ඒවා ට්‍රාන්ස්ෆරබල්. තා මොනවද? පින් ට්‍රාන්ස්ෆරබල්. පව් ට්‍රාන්ස්ෆරබල්. අනිත් එකක්වත් ට්‍රාන්ස්ෆරබල් නෑ. ධනය දේපල එකක්වත් ට්‍රාන්ස්ෆරබල් නෑ. ගෙනියන්න බෑ. අරවා ගෙනියනවා. එහෙනම් දැන් ඒ අනුව විපාක එනවා. එතකොට මේ අධ්‍යයන මේ ආයතන කරපු අධ්‍යයන වලින් පේනවා මේ හුඟක් අය එතෙන්ට ගියේ චේතනාවෙන්. වැරදි චේතනා. එමන අපිට පාඩමක් උගන්වනවා දිවනෝ විද්‍යාව. පිරිසිදු චේතනාවෙන් ජීවත් වෙන්න මුකිය. ඒතර අපිව වලේ වැටෙන්නේ. හැබැයි අපි වලේ නොවැටුණත් අපි කියන ඊර්ෂ්‍යාකාරෝ තරහකාරෝ හැටියට උපදින්න පුළුවන්. හැබැයි එයාගෙන් ගැලවෙන්න ලේසි. මොකද අපි මෙතන ගිවිසුමක් නැහැ. එයාට අපි හානියක් අල්ලන්නේ. එයා බල රහිතයි. හැබැයි හේතු දෙමුනොත් එයා බලවත්. මේ බුදුදහමේ උගන්වන මේවා එච්චර අවාසනාවකට අපේ ධර්මදේශකයාණන් මතු කළා පෙන්නන්නේ නැහැ. මොකද එයාට එහෙම අත්දැකීම් නැහැ. හැබැයි බුදුදහමේ ඕන තරම් මේ වගේ සිද්ධි තියෙනවා මේ නිදසුන් වශයෙන් දෙන්නේ. ඉතින් ඒවා මට මේ සමහර දේශකයන්ටත් නිකන් විශ්වාස නැහැ වගේ කතාවක් කියනවා. එකක ඒ බමුණා හුඟක් සල්ලි එකතු කළා. 8 කෝටියක් තිබුණා ඔක් අහවන. මලා එතකොට ගමේ මිනිස්සු කිව්වා ඔය මසුරා මේ කොහෙ ඉපදිලාද දන්නේ නැහැ. එහෙම කියලා දොස් කියන කිව්වා. එතකොට මේ පුතාට මේකට හිතර අමාරු. ගිල්ල බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා අපේ තාත්තා කොහෙද ඉපදුනේ කියලා. මිනිස්සු මෙහෙම කතා කියනවායි. කිව්වා කොහෙවත් ඉපදුනේ නැහැ ඔය ගෙදරම ඉපදිලා කිව්වා. මේ කවුද? ඔය ගෙදර ඉන්න බලු පැටිය කිව්වා. දැන් මිනිහාට හොඟල් ලැජ්ජයි. ඒ පාර කිව්වා මේක එහෙනම් හොයාගන්නේ කොහොමද? කිව්වා බලු පැටිය නාවල කන්න දීලා හොඳට ඔළුව අත ගාලා ඌට ඒතකොට නිදිමත වෙයි. එයා අර්ධ නිදිමත වෙලාවේ අහන්නේ තාත්ති තාත්ති අර නිදාණේ කොහෙද තියෙන්නේ කියලා. මෙයා ඒක ගල්ල බැලුවාම බලු පැටිය දුවලා ගිහිල්ලා තනක් බිම හැරුවා. සේවකයෝ දාලා වල හැරුවාන් 8 කෝටියක් ධනෙ හම්බුම්. දැන් එයා හිතන් හිටියේ එයා ස්වර්ගීපදිලා ඇති. නෑ මසුරුකම නිසායි යන්න බැරි වුණේ. ආ ඒ ගෙදරම ඉපදිලා ඉන්නේ. දැන් මෙහෙම අපිට මේ ආගමේ ඕනතරම් කතා තියෙනවා. ඉතින් අපේ ශාස්ත්‍රෝන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා වano නොකියනවා නෙමෙයි. කියනවා. එකක් ඒවයි ගැම්ම අඩුයි බර අඩුයි. දෙක මිනිස්සුන්ටත් විශ්වාස නැහැ ඒ බුදුහාමුදුරන් කාලේ දැන් ඔහොම නැතුව ඇති කියලා හිතේ. නෑ. බුදුහාමුදුරන්ගේ කාලේ න්‍යායම තමයි දැනුත් ක්‍රියාත්මක වෙන්නේ. දැනුත් ක්‍රෝධය, ద్వේෂය, වෛරය ගෙනියනවා. මේ ඉදමට ආසාවෙන් නම් හිටියේ මෙතන සතෙක් වෙලා හරි ඉන්නවා. මොකද චේතනාව ස්වතන්ත්‍රයි. චේතනාව විශාල බලයක් තියෙන. ඒ නිසායි චේතනා පාරිශුද්ධත්වයක් ගැන කතා කරන්නේ අධ්‍යාත්මිකව. ඒක අපිරිසිදු නම් අපිරිසිදු කියන්නේ මං ආසයි මේකට. අයියෝ මේක දුන්නනේ පුතාට කියලා හිතෙනොත් දුක් වෙනවා. එක්ක මම්මලම් මුන්නේ මේවා ඉතින් භුක්ති විඳින්න කියලා හිතනවා. ආයේ ආසාව. මේකට බෞද්ධ වචනේ උපාදාන. උපාදාන කියන්නේ මං හිතෙන් බැඳිලා මේ දුන්නට දුන්නේ. පුතාට මේක දුන්නේ මං හිතේ ඉතින් මොනව කරන්නද දෙනෝගේ. එහෙනම් මේක මගේ දිගටම. එහෙනම් මම වැරදි බන්ධනයක් ඇති කරගන්නවා. මං යන්නේ නැහැ මෙතන. මේකේ පුතා ඉන්නවනේ මම විරුද්ධයි. උඩ කරදර පමුණුවා.
Mewa ichari isma tu kalla. Api dharma desa ke anan wahanse la mama dosa kino anewe. Ini isma tu kalla pinnan ne yattan teko adda kimne. Ego luara katawa kino itarai. Dan me wisya prani ya itu ne kata anewe gian. Mehema at cases aran. Ek tenggola karadara ganna bhutiyo genna gena. Ee bhutiya genma hanam. Bai metenin. Ai mokadda hetu. Dan araya katawa kiyana. Insa jiwa mana siddhi tiyene mehema tanak. Samahata honda adure kutat ehema jiwa mana siddhi athi. Honda e nisa yahapath jeevithaya kiyana eka hungak meken apita discuss kala heki. Yahapatha kiyana eka ketiyen kiwoth dana sila bhavana. Tata ga vistara kadot cheto vimuktiya honda hiten jeevath wima. Honda hita kiyanne mokadda udaw padaw karan. Karunika wenna. Gedara ayatada pita ayatada denna puluwan deya denna mulu hitin denna habai lobha gamin denna pa wadak ne ena hita nidahas karagena inne visheshayen salasum karagena jeevithaye avasana kale wenakota denna thiyena ewa deela bedanna thiyena ewa bedala amathara danayen ara dana sila bhavana karala hitiyot api me ugule wetenne menna meka api dena paniwide ena yahapath samajayekata vipatti adui yahapath paulakata vipatti adui Ehema paula baluwoth satuten innawa agahigane vipatti ne ledawal ne oyala baluwoth ehema paul kochchera hidawada santosen innawa e gedare ka hondata igena ganna honda tanaka innawa eyat hondata jeevath wenawa me nopenena lokiyata adhara gan anne eya gihilla kiwoth arada dewa kenekuta deyak wahama galla den ehema kenek gihilla deviyanta kiwoth itin deviyanta kiwwan eke eka vidhi thiyenawa dewalama onen ne Mangge kedera, Dewi angge pintu reti ena dana pana patu kalla ke wad dei yan tehe. Misu an pola hiti ko kouti kanan dura auru dua ina dei yan tehe. Eh no, eka takiane diva kana ge. Api pati ni Dewi e gani mu, api deka lana e. Habai niktara ganu denu karan na, e ata pana ti la ke wuham prasni bisa nin. A ona no pene ne loke, megala api deka lana e. Habai api wiswase bakti e tiye na wanang. Api dego latra saman dia ketu itu, mega dekino akar sini, ede yo yata akar sini ngwada kondu, deng ape prasne, wadi duro dige ane tu bisa nene, bayi beli pawa kino ne, debi ano hansi yata salas makti begi, apata salas mak den hita kan debe, abai mega family lekarang e yata salas ma beino, mega ta hawal de karan do nagi, sama te ona kan debi ni apata hambu ene no, mangki wu yara ma pe. Mang kolam bagi aluteng hata bukai tamai mulimmo upadeshan madhyasthana ibun. Mang hambe nawe adhyatmik kshetre usas hamuda nildari. Eya ayula tamai kiwe podda kapi passe hambe mugi. Kiwa metana honda nethi. Eya ekata danakata erala. Balinna magit parana giyatma sambandhakan thiyena arda deva kene. Harima santosa una appo kochchara honda aapu eka metana innne nathuwa giya. Eka suddha kala dun. Honda obda hapu uttere ta mang hitana mama pramana wat deyal kiwai giya attarama mang hitanne etakota apita attara mahacharyatumani adi manovidyawa saha nopen loke gana thiyena danumen mang hitanne minissunta samajata wadath hada jeevitha gatha karanna mang hitanne obathumage e danuma saha e addakima apith ekak beda hadata stuti saha mang hitanne adi manovidyawa saha nopen loke adimano udyawa tool ekak widira apita jeevithata galapa ganne kohomada kiyala man hitanne yam kisi adahasak aawa ape prekshaka janathawa saha samajata stuti mahacharyatumani